නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාම සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න. පිංගතුනි, මේ බුද්ධ ශාසනය තුල වැඩ සිටිය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයට ගලප ගන්න උත්සාහ කරනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා. භික්ෂූන් වහන්සේ නමක් නම් මහණෙනි පැවිදි වෙච්ච කෙනෙක් සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න උත්සාහ කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතයේ තිබ්බ ගුණධර්ම, මුගලන් මහරහත්තන් වහන්සේ තුළ තිබ්බේ ගුණධර්ම තමන්ගේ ජීවිතවලට ගලපගෙන මමත් ඒ වගේ පැවිදි ජීවිතේ දියුණු කරගන්නවා කියලා උත්සාහ කරන්න. ඒ වගේම පැවිදි වෙච්ච භික්ෂුණියක් නම් මම කේමා උප්පලවන්නා වගේ වෙනවා කියලා තමන්ගේ ජීවිතයේ තුළ එවැනි භික්ෂුණීන් වහන්සේලා තුළ තිබ්බ මහා ගුණධර්ම වලින් ටික ටික හරි තමන්ගේ ජීවිතේ දියුණු කරගෙන අන්න එවැනි ශ්‍රාවිකාවන් ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියන. ඊළඟට උපාසක උපාසිකාවන්ටත් බුදුරජාණන් වහන්සේ නොයෙක් චරිත ගැන පෙන්නනවා. ඒ අතර උපාසකවරුන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මම චිත්ත ගෘහපති වගේ කෙනෙක් වෙනවා, හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ කෙනෙක් වෙනවා කියලා. තමන්ගේ ජීවිතය තුළ මේ සිටුවරුන් විදිහ, දැන් ඒ අය සිටුවරු විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ පිහිටලා ගිහි ජීවිතයක් තුළ කෙනෙකුට ලබන්න පුළුවන් ඉහළම මාර්ගඵල දක්වා අනාගාමී ඵලයේ දක්වාම ජීවිතේ දියුණු කරගත්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, උපාසිකාවන් හැටියට ගිහි ජීවිතේ ගත කරන අයගේ අරමුණ වෙන්නට ඕනේ මම කුජ්ජුත්තරා වගේ කෙනෙක් වෙනවා, මම වේලුකණ්ඨකී නන්දමාතා වගේ කෙනෙක් වෙනවා කියලා ජීවිතේ තුල උත්සාහ කරන්න කියලා. මේ අතර අපිට මුණ ගැහෙනවා මේ බුද්ධ ශාසනයේ තුල අග්‍රදායකවරු අග්‍රදායිකාවරු, මේ බුද්ධ ශාසනයේ බබලෝ, මේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට අප උපස්ථාන කරන්නම පෙරුම් පුරාගෙන ආපු මහා ශ්‍රාවකයෝ පින් ඇති අය ගැන අපිට අහන්න ලැබෙනවා. දැන් සොත්තිය බමුණා හැම බුදු කෙනෙකුටම කුසතන දෙන පුද්ගලයෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර දේශනා කරන ආනන්ද, පිරිනිවන් පාන්න පෙර බුදුරජාණන් වහන්සේට සුජාතාව පූජා කරපු ඒ කිරිපිඩු දානයත්, ඒ වගේම පිරිනිවන් පාන දවසේ චුන්ද කර්මාර පුත්ත පූජා කරපු මේ දානයත් මහත්ඵලයි මහානිසංසයි, බුදු කෙනෙකුට පූජා කරපු දානයන් අතර අග්‍රයි කිව්. එතකොට මේ වගේ හැම බුදු කෙනෙක්ගේම ශාසනේ දැන් සැවැත්නුවර ජේතවනාරාමය දිහා බලනකොට ඒ පුණ්‍ය භූමිය 18 කෝටියක් කහවණු වියදම් කරලා ඉඩම මිලදී ගන්න, තවත් 18 කෝටියක් වියදම් කරලා පුටි සෙනසුන් ආරාම සකස් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මල පූජා කරන උත්සවයටත් 18 කෝටියක් වියදම් කරන්, 54 කෝටියක් තමන් ධාර්මිෂ්ඨ උපයා සපයාගත ධනය වියදම් කරලා අවිදහිත පුණ්‍ය භූමියක් වෙච්ච මේ ජේතවන පුණ්‍ය භූමිය බුද්ධ ප්‍රමුඛ සංඝයාට සකස් කළ පූජා කරන්න මහා පිං ඇති පෙරුම් පුරාගෙන ආපු කෙනෙක් තමයි සුදත්ත සිටුවරයා, අනාථපිණ්ඩික සිටුවරයා. මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායකය බවට අග්‍ර දායකය බවට පත් වුණා. බුදු කෙනෙක්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වැඩිම කාලයක් වැඩ ඉන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ මුල් කරගෙන. වස් කාල 19ක් සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඒ වගේමයි විසාකාව කරලා පූජා කරපු පූර්වාරාම නම් වූ කාම්බර 1000කින් යුක්ත මේ දෙමහල් ආරාමයේ මේ ප්‍රාසාදේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරපු මේ ආරාමයේ තුල බුදුරජාණන් වහන්සේ වස් කාල 6ක් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 25ක්ම මේ සැවැත්නුවර ආශ්‍රය කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිමින් බොහෝ දිනාට හිතසුව පිණිස විශාල ධර්ම ප්‍රචාරයක් කරා. ඒ නිසා සැවැත්නුවර හිටපු කෝටි 7ක් තරම් ජනතාවගෙන් කෝටි 5කට ආසන්න පිරිසක් මාර්ගඵලලාභීන් බවට පත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පිංගතුනි, මේ බුද්ධ ශාසනයේ තුල බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකෙක් බවට පත් වෙන, අග්‍රදායිකාවක් බවට පත් වෙන මේ අය මහා පිං ඇති පෙර පෙරුම් පුරාගෙන එන අය, කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන එන
මහා පිං ඇති පිරිස් අතර මම බුදු කෙනෙක්ගේ ශාසනේ මෙන්න මේ විදිහට මගේ ජීවිතේම කැප කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් අප උපස්ථාන කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා කල්ප ලක්ෂයකට පෙර තමයි විසාකාව පවා ප්‍රාර්ථනා කරගෙන පිං කරන්න පටන් ගත්. මේ මහා පිං ඇති විසාකාව එදා ඉපදුනේ සැවැත් නුවර නෙමෙයි, විසාකාවගේ මුතුන් මිත්තන්ගේ නගරේ තමයි රජගහනුවර. රජගහනුවර බිම්බිසාර රජුරුවන්ගේ මේ නගරේ හිටියා අමිත භෝගී සිටුවරු 5 දෙනෙක්. පුණ්‍ය ඉරුදී ඇති සිටුවරු 5 දෙනෙක්. මේ සිටුවරු 5 දෙනා නිසා මේ නගරයට පුදුමාකාර ලැබීමක් තිබ්බේ. විසාකාවගේ මුතුන් මිත්තෝ තමයි මෙන්ඩික සිටුවරයා චන්ද්‍රපත්මා දේවි ඇතුළු මේ පිරිස. මෙන්ඩික සිටුවරයා කියන්නේ මහ පුදුම කෙනෙක්. මෙන්ඩික සිටුවරයා මීට පෙර සසරේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය කාලයක්, බුද්ධ ශූන්‍ය කාලයක්. ඒ කාලේ මේ මෙන්ඩික සිටුවරයත් බොහොම ධනවත් සිටුවරෙක් හැටියට ඉන්න කාලේ ඒ කාලේ විශාල නියඟයක් ගැන කල්තියා දැනගත්. ඒ දුර්භික්ෂයක් ඇතිවන ලකුණු 15 වෙච්ච වෙලාවේ මෙන්ඩික සිටුවරයා බොහොම බුද්ධිමත් වුණා. පුළුවන් තරම් ධාන්‍ය වර්ග වගා කරන්න පටන් ගත්. කල්තියාම නියඟයට පෙර සූදානම් වුණා. මේ ධාන්‍ය වගා කරලා මේ අස්වැන්න ගෙනහල්ලා මේ වී ආදිය ගෙනහල්ලා පුළුවන් තරම් ආරක්ෂා සහිතව බොහෝ කාලයක් තියාගන්න පුළුවන් විදිහට ගබඩා කරා. ගබඩාවලට පුරවලා ගබඩා පිරිලා ගියා. ඊට පස්සේ ධාන්‍ය ගෙනහලා සම්පූර්ණයෙන්ම බිත්ති මැද තියලා මැටි වලින් වැහුවා. යම් වෙලාවක ආහාර හිඟ වුණාම මේව හරි ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා. ඊළඟට ගෙදර මල් පෝච්චි ආදී මොනවා හරි දේවල් තියෙනවා නම් හිස් තැන්, ඒ හැම තැනටම ධාන්‍ය වර්ග පිරෙව්වා. මෙහෙම පුරෝල මුළු ඉඩකඩන් වල හැම තැනම ධාන්‍ය වර්ග ගබඩා කරලා තියාගත්. නමුත් බොහෝ දෙනෙක් ඔය නියඟේ කොහේන එකක් ආවොත් බලාගන්න බැරිය කීකේ හිටියා. නමුත් නියඟේ දුර්භීක්ෂය ආවට පස්සේ බොහෝ දෙනෙකුට ආහාර හිඟයක් ඇති වුණා. ඒ වෙලාවේ මෙන්නික සිටුවරයා එදා හේ සසරේ තමන් රැස් කරගත්ත මේ ධාන්‍ය වර්ග කල්තියා නුවණින් කල්පනා කළ රැස් කරගත්ත මේ ධාන්‍ය වර්ගයන්ගේ ඒ පිහිටෙන් තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිත ආරක්ෂා කරගත්. ඒ නගරෙම හිටපු පිරිසට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට ටික ටික බෙදා හදා මිනිස්සුන්ට දන් දුන්නා. ඒ දන් දෙමින් ඒ පින තුල බොහෝම පින් ඇති ප්‍රාර්ථනා කරා මට මිනිස්සු කෙන දුකී මගේ යාචකයන්ට දන් දෙන්නම මේ පින උපකාර වේවා. එවැනි චේතනාවෙන්ම සසරි දන් දුන්නා. මෙහෙම දන් දීලා කාලයක් යනකොට මේ තමන් රැස් කරගත්ත දේවල් සියල්ල දැන් අවසන් වේගෙන ගියා. එහෙම අවසන් වේගෙන යනකොට අර මල් පෝච්චි වල දාලා හංගපු තැන්වල බිත්ති මැද්දේ තියලා මේ මැටි ගහලා හංගගත් තැන් මේ හැම තැනකම තිබ්බ ධාන්‍ය අවසන් වේගෙන යනකොට ගෙයි වල්ලලා තිබ්බ පුංචි මුට්ටියක්. මේ මුට්ටියේ තිබ්බ ධාන්‍ය ටිකක් දැන් අවසන් වේගෙන යනවා. අන්තිම ටික. එදා මේ මෙන්ඩික සිටුවරයා ඒ ආත්මේ බොහොම වෙහෙසට පත් වෙලා ගෙදර ඇවිල්ලා තමන්ගේ දේවියට කියනවා ආහාර ටිකක් හදන්න කියලා. මට හොඳටම බඩකිනී කිව්. නමුත් ඒ දේවිය කවදාවත් නෑ කියන වචනේ තමන්ගේ කටින් කියන්නේ නැති දේවිය හාමන් සකස් කරන්නම් කියලා දන්නව දාන්නේ චුට්ටයි තියෙන. ගියා. ගිහිල්ලා ඉවර වෙලා මේ තියෙන ටික අරගෙන බැලුවා. මේක එක කටකටවත් ප්‍රමාණවත් නෑ, කමක් නෑ කියලා බොහොම අමාරුවෙන් අරපිරි මැස්මෙන් මේක සුද්ධ කරලා අරගෙන ලිපේ තියලා ආහාරය සකස් කරා. ටික වෙලාවක් යනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් එදා නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ගන්ධමාදන පර්වතයේ හිටිය මේ පසේ බුදුරජාණන් වහන්සේ බැලුවා දානයක් පිළිගන්න සුදුසු තැනක් තියෙනවද. මේ මනුස්ස ලෝකෙ විශාල දුර්භීෂයක් පැතිරිච්ච කාලයක්. උන්වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා 8 වෙනි දවසේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේට දානයක් නොලැබුණොත් එදාට පිරිනිවන් පාන්න සිද්ධ වෙන. උන්වහන්සේ බැලුවා පිරිනිවන් පාන්න මට සිද්ධ වෙයිද, දානයක් පිළිගන්න සුදුසු කෙනෙක් ඉන්නවා දෝ කියලා බලනකොට මේ සිටුවරයාගේ නිවස දැක්කා. පින් ඇති කෙනෙක්, දන් දෙන්න සිතුවිලි තියෙන කෙනෙක්, මහා පින් ඇති කෙනෙක්. අහසින්ම පාත්‍රය අරගෙන මේ මිදුලට වැඩම කරා. හැබැයි ඒ වෙලාවේ දේවිය දැනගත්තා ගෙදර හරිය දෙයක් නැහැ, ඉතුරු වෙලා තියෙන ටිකයි. මේ සිටුවරයා පුදුම සතුටෙන් ගිහිල්ලා අර දාහනේ ටික අරන් එන්න කීවා. මේ ස්වාමින් වහන්සේට පූජා කරු, මට නැතත් කමක් නැහැ කීවා. ගිහිල්ලා අර භාජනේ ඇරලා බලනකොට හරිම පුදුමයි. සම්පූර්ණයෙන්ම සුවඳ හමන ඇල්හාලේ බත් වලින් පිරිච්ච මුට්ටියක් බවට පත් වෙලා
මේ දානි භාජනයේ අරගෙන පුදුම සතුටෙන් ඇවිල්ලා මේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට මේ දානි ටික බෙදුවා. හරිම පුදුමයි, හරිම ආශ්චර්යයි. දානි බෙදන්න බෙදන්න අර භාජනේ පිරීලා එනවා. උන්වහන්සේට දන් බෙදලා අවසන් වුණා. උන්වහන්සේ පින් අනුමෝදන් කරලා අහසින් වැඩියා. නමුත් අර භාජනේ අවසන් වෙන්නේ නැහැ. නියගේ අවසන් වෙනකම්ම මේ භාජනෙන් නගරවාසීන්ට, මේ ප්‍රදේශවාසීන්ට, දුගී මගී යාචකයන්ට දන් දුන්නා. ගන්න ගන්න හැඳ පිරෙනවා මේ පුණ්‍ය මහිමේ නිසා. ඔන්න ඔය වගේ මහා පින් ඇති කෙනෙක් තමයි එදා මෙන්ඩික සිටුවරය හැටියට, විසාකාවගේ මුතුන් මිත්තන් හැටියට ඉපදුනේ. මේ මෙන්ඩික සිටුවරයාගේ මේ පුණ්‍ය මහිමේ නිසාම පෝය දවසට නාල කරලා තෙත්තු කෙස් ඇතුව නගරේ ඉදිරියට ඇවිල්ලා යම් අධිෂ්ඨානයක් කරනවා නම් අටකිරියක් මානේ තියෙන මේ වී ගබඩාවන් වීවලින් පිරිලා ඉතිරිලා යනවා. එතකොට මේ වගේ මහා පින් ඇති සිටුවරෙක් තමයි මෙන්ඩික සිටුවර. ඔය වගේ සිටුවරු පස් දෙනෙක් එදා බිම්බිසාර රජුරුවන්ගේ ඒ නගරයේ තුල රජගහනුවර හිටිය. ඒ නිසා කොසල් රජුරුව බිම්බිසාර රජුරුවන්ගෙන් ඉල්ලීමක් කරා, ඔබේ නගරේ මහා පින් ඇති අමිත භෝගී සිටුවරු පස් දෙනෙක් ඉන්නවා. අනේ එයින් එක සිටුවරෙක් හරි මගේ නගරේටත්, කොසල් රාජ්‍යයටත්, මේ කෝසල රාජධානියටත් එක සිටුවරෙක් හරි ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. මෙන්න මේ ඉල්ලීම පරිදි තමයි බිම්බිසාර රජුරුවව තීරණය කරා විසාකාවගේ මුතුන් මිත්තන්ගේ මේ පරපුරම කොසල් රජුරුවන්ට ඒ නගරයට තෑගි කරලා යවන්. අන්නේ පොරොන්දුව පිට තමයි එදා රජගහ නුවර ඉඳන් කෝසල රාජ්‍යයට, කොසල් ජනපදයට පිටත් කරලා මෙන්ඩික සිටුවරයාගේ බිසව තමයි චන්ද්‍රපත්මාදේවි. එක අතක චන්ද්‍ර ලක්ෂණත් අනිත් අතේ පත්ම ලාංඡනයත් ඇතුව ඉපදිච්ච මහා පින් ඇති කෙනෙක්. ඉතින් ඒ අයට දාව ලැබිච්ච දරුවා තමයි ධනංජේ සිටුවරයා. මේ ධනංජේ සිටුවරයාගේ පළවෙනිම දරුවා තමයි විසාකා සිටු දියණි. ඉතින් ඒ නිසා මේ විසාකාවගේ මේ මුතුන් මිත්තන් මේ සියලු දෙනාම එදා රජගහ නුවර ඉඳන් පෙරහැරකින් තමයි කෝසල රාජධානියට පිටත් වෙලා තමන්ගේ මුතුන් මිත්තන්, පෙළපති අය, ඥාතීන් ඒ වගේ මහා පිරිසක් සමග පෙරහැරකින් මේ නගරයට පැමිණෙනකොට එදා දහවල් කාලේ සාකේත නුවර තමයි ආහාර ගන්න නතර වුණේ. ඒ ආහාර ගන්න නතර වෙච්ච නගරේ මේ අය කල්පනා කරා සැවැත් නුවරට යොදුන් හතක් තියෙනවා මේ සාකේත නුවර. දිවා ආහාරය අරගෙන ටිකක් නතර වෙලා කල්පනා කරා, ඉතින් සැවැත් නුවර මෙතනට ළඟයි. මෙතනත් කොසල් රජුරුවන්ගේම නගරේ කොටසක්. අපි සියලු දෙනා මෙතන නගරයක් හදාගමු කියලා එදා විසාකාවගේ මේ ඥාති මුතුන් මිත් ඔක්කොම සාකේත නුවර තමයි නගරයක් හදාගෙන අර පිරිස සියලු දෙනා මේ කොසල් රජුරුවන්ගේ අවසරේ පරිදි ඒ නගරේ නතර වුණා. මේ විසාකාව සෝවාන් වුණේ රජගහනුවර. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එදා රජගහනුවර බිම්බිසාර රජුරුවන්ට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කරේ 1000ක් සංඝ පිරිස පිරිවරාගෙන. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා. ඒ වගේම සාරිපුත්ත මොග්ගල්ලාන භික්ෂූන් වහන්සේලා සමග 250ක් පිරිස, 1250ක් පිරිස එදා රජගහනුවර වැඩ හිටියා. මේ 1250ක් පිරිස මෙන්ඩික සිටුවරයාගේ මේ රජගහනුවර මේ ප්‍රදේශයට වඩම්මන්න එදා රජගහනුවර ඉන්නකොට මෙන්ඩික සිටුවරයා පෙරහැරක් සංවිධානය කළ, තමන්ගේ නගරයට වඩම්මල දානයක් සූදානම් කරා. මේ බුද්ධ ප්‍රමුඛ 1250ක් සංඝ පිරිස පිළිගන්න සකස් කරපු පෙරහැරේ මල් කල අරගෙන හිටපු මේ පොඩි දරුවන් අතර විසාකාවට එදා අවුරුදු 7යි. එදා ඒ පෙරහැරේ ඉදිරියෙන් ගිය කෙනෙක් තමයි විසාකාව. එදා බුදුරජාණන් වහන්සේට මෙන්ඩික සිටුවර ඇතුළු මේ පිරිස දන් පැන් පූජා කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුවා. ඒ අතර අවුරුදු 7ක් වයස ඇති විසාකාව උතුම් සෝවාන් ඵලයට පත් වුණා. එතකොට විසාකාව තමන්ගේ මුතුන් මිත්තන්, මෙන්ඩික සිටුවරයා, චන්ද්‍රපත්මාදේවිය, ධනංජේ සිටුවරයා, විසාකාවගේ මෑණියු තමයි සුමනාදේවිය. එතකොට මේ සියලු දෙනා එක්ක තමන්ගේ මුතුන් මිත්තන් ඥාතීන් සමග සාකේත නුවර තමයි නතර වෙලා කල් ගත කරේ. ඉතින් විසාකාව මෙහෙම තරුණ වයසට එනකොට එදා සාකේත නුවර අසලින් ගලාගෙන ගියා මේ අචිරවතී නදිය. මේ ගඟට ගියා නාන්න. නාල ගොඩට එනකොටම මහ විශාල වර්ෂාවක් හිටි හැටි ඇදහැලුණා. මේ ගඟ දෙපස තැන් තැන්වල තියෙනවා හදිස්සියේ වැස්සක් ඇදහැලුණොත්,
නොතෙමි ඉන්න තමන්ට රෙදි මාරු කරගන්න මේ වගේ පොඩි අම්බලන් වගේ හදලා තියෙන. විසාකාවගේ යෙහෙලියන් ටික අර වහිනකොට වතුරෙන් ගොඩට ඇවිල්ලා රෙදිත් අරගෙන දුවගෙන ගිහිල්ලා අර අම්බලමකට ගියා නොතෙමින්. විසාකාව ඒ වෙලාවේ වතුරෙන් ගොඩට ඇවිල්ලා මොනතරම් වැස්සත් තමන්ගේ ඇඳුම් තෙමුණත් දුවගෙන ගියේ නැහැ. බොහෝම සංවර ගමනකින් තමයි අම්බලම ළඟට ගියේ. ඒ අනකොට සැවැත් නුවර මිගාර සිටුවරයාගේ නියෝජිත වෙච්ච බ්‍රාහ්මණවරු 8 දෙනෙක්. මිගාර සිටුවරයාගේ පුත්‍රයා වෙච්ච පූර්ණවර්ධන කුමාරයාට සුදුසු දියණියක් හොයන්න හිතාගෙන ඇවිදගෙන යනවා නගරේ තැන් තැන්වල සුදුසු කෙනෙක් හොයනවා. මෙහෙම යනකොට මේ අයත් අර වැස්සට අර අම්බලමට ආවා. අම්බලමට ඇවිල්ලා මේ බ්‍රාහ්මණවරු 8 දෙනා ඉන්නකොට මේ අය දකිනවා නොතෙමි ඉන්න මේ අම්බලමට දුවගෙන ආවට අනිත් තරුණ කාන්තාවෝ මේ විසාකාව බොහොම ලස්සන කෙනෙක්. කිසිම කලබලයක් නැතුව තමන්ගේ ඇඳුම් තෙමුණත් රෙදි තෙමුණත් බොහොම සංවර ගමනකින් අම්බලමට ආවා. මේ 8 දෙනාම මූණෙන් මූණ බලාගෙන විසාකාවගේ මේ සංවර ගමන ගැන කල්පනා කරලා බැලුවා. අංග ලක්ෂණ දිහා බලනකොට පංච කල්යාණීම පිහිටලා තියෙනවා. ඒ වෙලේ කතා කරා. කතා කරලා ඇහුවා, "ඇයි දියණිය මේ මහ වර්ෂාවක් ඇදහැලිද්දී ඔබේ යාළුව දුවගෙන ඇවිල්ලා මේ අම්බලමට ආවත් ඇයි ඔබ බොහොම සංවරව මේ හිමින් ආවේ ඇයි?" කියලා ඇහුවා තෙමි තෙමි. එතකොට විසාකාව කියනවා, "මගේ දෙමව්පියෝ මාව කෙනෙකුට විවාහ කරලා පිටත් කරන්න තියෙන කෙනෙක්. ඒ නිසා මම වගේ කෙනෙක් දුවගෙන ගිහිල්ලා ඇදගෙන වැටුනොත්, තුවාල වුණොත්, යම් අනතුරක් වුණොත් මගේ දෙමව්පියන්ට තමයි දුක. කාන්තාවක් දුවන එක සුදුසු නෑ. ඒක අසංවරයි. මගේ මේ රෙදි ටික මට වේල ගන්න පුළුවන්. නමුත් ඒ අසංවරකම නිසා මම දුවන්නේ නෑ කීවා. ඒක සුදුසු නෑ කීවා. මං අන්න ඒ නිසා තමයි කිව්වා තෙමුණත් කමක් නෑ කියලා මේ හිමින් ආවේ." අන්න ඒ කරුණු ටික අහගත්ත මේ සිටුවරු 8 දෙනා මූණෙන් මූණ බලලා මේ අය කතා වුණා, "මෙන්න මේ කෙනානම් සුදුසුයි අපේ මිගාර සිටුවරයාගේ පුත්‍රයා වෙච්ච පූර්ණවර්ධන කුමාරයාට මේ දියණිය සුදුසුයි. ඉතින් තමන්ගේ දෙමව්පියෝ කවුද, පෙළපත් කොහොමද?" මේ විස්තර ගැන දැනගත්ත බ්‍රාහ්මණවරු 8 දෙනා ඒ වෙලාවෙම විසාකාවගේ කරට මල් මාලාවක් දැම්මා. ඒකට කියන්නේ ධාරක පරිත්‍රාජය. මේ ධාරක පරිබ්‍රාජය කියන මේ මල් මාලාව දැම්මට පස්සේ ඔන්න කියා හිටියා, "දියණිය, අපි මේ වගේ පිරිසක් අපි මිගාර සිටුවරයට මේ කුමාරිකාවක් හොයන්න යන්නේ, ඔබ මේකට ගැළපෙනවා" කියලා මල් මාලාව දාලා සම්මත කරාට පස්සේ විසාකාව පණවිඩයක් ඇරියත් රථයක් එවන්න කියලා රථයකින් තමයි අර පිරිසත් එක්කම තමන්ගේ නිවසට ගියේ. ගියාට පස්සේ මේ අය ඇවිල්ලා විසාකාවගේ මුතුන් මිත්තෝ ඒ දෙමව්පියන් මුණ ගැහිලා කතා බහ කරලා දැන් ඔන්න විවාහයට සියලු කටයුතු සූදානම් කරගත්. දින තීරණේ කරගෙන දැන් මිගාර සිටුවරයා ඇතුළු මේ සියලු දෙනාත්, ඒ වගේම කොසල් රජ්ජුරුව මැති ඇමතිවරු මේ සියලු දෙනාත් විවාහයට මාස 4කට පෙර තමයි සාකේත නුවරට ගියේ. දැන් සාකේත නුවරට ගියාට පස්සේ ධනංජය සිටුවරයා විසාකාවගේ පියාණන් මේ කොසල් රජ්ජුරුවන්ට අමාත්‍යවරුන්ට සියලු දෙනාට පහසුකම් සලස්සමින් මාස 4ක් පුරාවටම දැන් මේ තාම විවාහි වෙන්නේ නැහැ. දැන් රජ්ජුරුව බැලුවා බැලුවා කල් යනවා යනවා දැන් මාස 4ක් ගෙවිලා ගියා, තාම මේ විවාහයට දිනයක් නැහැ. ඒ වෙලේ කොසල් රජ්ජුරුව කියනවා, "අපිට ගොඩක් වැඩ කටයුතු තියෙනවා, අපේ රාජ්‍ය තියෙනවා, අපිට මෙහෙම කල් ගත කරන්න බෑ." ඒ වෙලාවේ ධනංජී සිටුවරයා කල්පනා කර, අපේ දියණිය විවාහ වෙන දවසේ කාටවත් නැති විශාල ආභරණයක් හදලා දෑවැද්දට දෙන්න ඕන කියලා. අන්නේ ආභරණي හදන්න තමයි මාස 4ක කාලයක් ගත වුණේ. මේ මහලතා ප්‍රසාදනී කියන මේ ආභරණේ, අපි කියන්නේ මේල පළඳනාව කියලා, මෙන්න මේ පළඳනාව 9 කෝටියක් වටින මේ පළඳනාව සකස් කරන්න මාස 4ක කාලයක් ගත වුණා. පිංගතුනි, විසාකාවට ඇත්තු 5 දෙනෙකුගේ කාය ශක්තියක් ඇති කෙනෙක් කියලා සඳහන් වෙනවා. පෙර සසරේ කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙන ආපු දම් පිංකම් කරමින් ආපු කෙනෙක්. ඒ ප්‍රාර්ථනා මහිමේ නිසා, ඒ පුණ්‍ය ශක්තිය නිසා ඇත්තු 5 දෙනෙකුගේ කාය ශක්තියක් ඇතුව ඉපදිච්ච කෙනෙක් තමයි විසාකාව. එවැනි කාය ශක්තියක් ඇති කෙනෙකුට තමයි මේ පළඳනාව පළඳින්න පුළුවන්. දැන් ඔබට හිතෙන්න පුළුවන්, මේල පළඳනාවක් ඉපා මේක මේ කරට දාගන්න එකක්ද, අතේ දාගන්න එකක්ද, එක්ක කනේ ඉල්ලගන්න එකක්ද, මේක නිකන් මුද්දක් වගේ එකක්ද, චේන් එකක්ද? පිංගතුනි, ඉන වටේට පැලඳ ගන්න ආභරණය සම්පූර්ණයෙන්ම ඉන වටේට පැලඳ ගත්තට පස්සේ තමන්ගේ මේ විලුඹ දක්වාම සම්පූර්ණයෙන්ම පැතිරලා යන ආකාරයේ
රත්තරණින් මැණික් ගල් වලින් නිර්මාණය කරපු සම්පූර්ණ ආභරණයක් තමයි මේ පළඳනා. මේ පළඳනාව බොහොම බරයි. රන් රිදී මුතු මැණික් වලින් පිරිච්ච ආභරණයක්. මේ පළඳනාව උස්සලා පැලඳ ගන්නත් ලොකු කාය ශක්තියක් තියෙන කෙනෙක් වෙන්නට ඕන. මේ වටිනා පළඳනාව සකස් කරලා එදා විවාහ ගිවිස ගැනීම සියල්ල සිදු කරා. බොහොම ලස්සනට විවාහ උත්සවයේ රාජකීය විවාහයක් හැටියටම කොසල් රජුරුව මැති ඇමතිවරු මේ සිටුවරු සියලු දෙනා එකතු වෙලා සාකේත නුවර විවාහය සිද්ධ වෙලා විසාකාව පෙරහැරෙන් එදා මිගාර සිටුවරයාගේ නිවසට වඩම්මගෙන පැමිණිය. දැන් මෙහෙම අරගෙන එන දවසේ විසාකාවට දෑවැද්දට එළුවන් ඒ වගේම ඇත්තු අස්වයන් ආදී ගව මහේශාක්‍ය නුයේක් විශාල පිරිසක් දෑවැද්දට දුන්නා. ඒ විතරක් නෙවෙයි විසාකාව එන වෙලාවේ කිරි එළ දෙන්නු 60,000ක් දෙනා ගව ගාලෙන් පැනලා විසාකාව පස්සෙන් දුවගෙන ආවා කියනවා. එතකොට මේ වගේ මහා විශාල පිරිසක් එක්ක තමයි විසාකාව එන කටයුතු සිද්ධ වුණේ. එදා දැන් මිගාර සිටුවරයාගේ නිවසට ආපු වෙලාවේ හැබැයි මිගාර සිටුවරයා කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. නිගණ්ඨනාත පුත් අදහගෙන හිටපු නිගණ්ඨ ශ්‍රාවක පිරිසක්. මේ විවාහය වෙන්න පෙර මේ කරුණ තීරණය කරන වෙලාවෙත් විසාකාව තමන්ගේ පියාණන් ධනංජය සිටුවරයා ඇතුළු පිරිස ඒ වෙනකොටත් ඒ අය සෝවාන් වෙච්ච අය. මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මතක් කර සිටියා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අපි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ. අපි ධර්මාවබෝධයේ පිණිස කටයුතු කරන ශ්‍රාවකයෝ. අපිට තුනුරුවන්ගෙන් අර ජීවිතයක් නැහැ. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ අපේ දියණිය විසාකාවට සැවැත් නුවර මිගාර සිටුවරයාගේ පුත්‍රත්නය මේ විදිහට විවාහ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ අය නිගණ්ඨ ශ්‍රාවකයන්ව අදහගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිසක්. මේ විවාහය කරන්නද නැද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් කරුණු විමසුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ වදාළ, විසාකා බොහෝම පිං ඇති කෙනෙක්. ඒ අයටත් යහපතක් වෙනවා. ඒ නිසා මේ විවාහය ඒ කටයුතු තීරණය කරගත් ආකාරයටම සිදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නා. විසාකා විවාහ වෙලත් මිගාර සිටුවරයාගේ නිවසට පැමිණියා. ඒ ආපු වෙලාවේ මිගාර සිටුවරයාගේ නිවසේ පසුවදා දානයක් සූදානම් කරලා තිබුණා. ඉතින් ඒ අයත් පිළිගන්නේ නිගණ්ඨයන්ව මේ රහතන් වහන්සේලා කියලානේ. දැන් විවාහ වෙලා ආපු දවසේ දියණියට කියනවා, දියණිය විසාකාව හෙට දවසේ අපි දානයක් දෙනවා රහතන් වහන්සේලා. අනේ විසාකාව පුදුම සතුටකට පත් වුණා. අනේ කොච්චර දෙයක්ද රහතන් වහන්සේලාට දන් දෙන්න තියෙනවා නම් කියලා. දැන් පසුවදා ඔක්කොම සූදානම් කරලා විසාකාවට පණිවිඩය ඇරුවා දියණිය. අන්න රහතන් වහන්සේලා වැඩම කරලා ඉන්නවා පහළට එන්න කියලා. විසාකාව බොහොම සතුටෙන් දුවගෙන දුවගෙන ආවා. පහළට ඇවිල්ලා බලනකොට මේ නිගණ්ඨයෝ ටිකක් ඇඳුමක් නැතුව නිරුවතින් ඇවිල්ලා ඉන්න නිගණ්ඨයෝ 500ක් තරම් පිරිසක් දැක්ක ගමන් චිකේ මේ මොනුන්ද කියලා විසාකාව එහෙම අනිප්පත් හැරිලා දුවගෙන ගියා. ඒ වෙලේ මේ නිගණ්ඨයෝ බැන බැන ආපහු ගියා, මේ මිත්‍යා දෘෂ්ටික කාන්තාවක් මේ ගෙදරට ගෙනහලා අපිට ලැජ්ජ කරා. අර දානයත් ප්‍රතික්ෂේප කළ, බැන බැන පිටත් වෙලා ගියා. හැබැයි මේ සිදුවීම වුණත් මිගාර සිටුවරයා දැන් මේක හිතේ තියාගෙන හිටියා. විසාකාවට බැන වැදුනේ මොනවත් නැහැ. දැන් ඔහොම දවස් කීපයක් ගෙවිලා ගියා. මෙහෙම යනකොට දැන් හැබැයි විසාකාවට දැන් දානයක් දෙන්න විදිහක් නැහැ. බණ අහන්න විදිහක් නැහැ. මේ ගෙදර ඔක්කොම නිගණ්ඨයෝ සරණ ගිය පිරිස. නිගණ්ඨනාත පුත්තගේ මේ මිත්‍යා දෘෂ්ටික පිරිස තමයි සරණ ගිහිල්ලා ඉන්නේ. ඉතින් විසාකාව හිටියට බොහෝම දුකසේ තමයි කාලය ගත කරන්නේ. අනේ මට බුදුරජාණන් වහන්සේව දකින්න විදිහක් නැහැ. මේ විවාහයෙන් නිසා මට බණපදයක් අහන්න විදිහක් නැහැ. මහරහතන් වහන්සේලාට අප උපස්ථානයක් කරන්න විදිහක් නැහැ. මට තුනුරුවන් අනුව කටයුතු කරන්න විදිහක් නැහැ නේද කියලා විසාකාව බොහෝම දුකසේ තමයි ජීවත් වෙන්නේ. දවසක් විසාකාවගේ මාමණ්ඩි එදා පාර පැත්තට වෙන්න වාඩි වෙලා ගෙයි සාලේ ඉඳගෙන ආහාර අනුභව කරනවා. විසාකාව පවන් සලසලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂූන් වහන්සේ නමක් ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනකොට මේ මිගාර සිටුවරයාගේ ගේ ඉදිරියටත් පිණ්ඩපාතේ වැඩම කරා. ඒ වෙලාවේ විසාකාව තමන්ගේ මාමණ්ඩියට පවන් සලසලා හිටියේ මාමණ්ඩි ආහාර ගන්න. ඒ වෙලාවේ විසාකාවට දැන් මුකුත් කියා ගන්න විදිහක් නැහැ. විසාකාව දන්නවා මේ ගෙදරින් මොනවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ලැබෙන්නේ නැහැ. ඒ වෙලේ විසාකාව අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න කියනවා, අපේ මාමණ්ඩියේ පුරාණේ අනුභව කරනවා ස්වාමීනි වෙන තැනකට වඩින්නේ කියෝ.
මෙන්න මේ කියපු වචනේ ඇහිච්ච ගමන් මිගාර සිටුවරයට පුදුම කේන්තියක් ඇති වුණා. ඒකට හේතුව පුරාණයේ කියලා ඉදා හඳුන්වන අසූචිවලට. ඒ වෙලාවේ මේ මාමණ්ඩියට එක පාට තරහක් ඇති වුණේ මං අසූචි අනුභව කරනවා කියලා නේද අර ස්වාමින් වහන්සේට කිව්වේ කියලා පුදුම කේන්තියක් ඇති වෙලා නැකිට්ටා. නැකිට්ලා කියා හිටියා දැම්ම යන්න ලෑස්ති වෙන්න කියෝ. අන්න ඒ වෙලේ විසාකාව කියනවා මගේ පියතුමාණන් ධනංජේ සිටුවරයා මම විවාහ වෙන දවසේ යම් ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් විනිශ්චය කරන්න කියලා බොහොම පඬිත ඇති විනිශ්චය මණ්ඩලයේ 8 දෙනෙක් එක්ක තමයි විසාකාව පිටත් කරලා එවන්. බලන්න විසාකාවගේ පියතුමා කොච්චර බුද්ධිමත්ද කියලා. අන්නේ මණ්ඩලයේ ඉදිරියේ මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳ ගන්න කියලා. මම වැරදිකාරය වුණොත් මං යනවා කියෝ. ඒ වෙලේ අර පඬිත නුවණැති විනිශ්චය මණ්ඩලයේ 8 දෙනා විසාකාව ඉදිරියට කැඳෙව්වා. ඒ කැඳෙව්වට පස්සේ දැන් මේ 8 දෙනා ඉදිරියේ විසාකාවට තියෙන චෝදනාව දැන් ඉදිරිපත් කරනවා. මිගාර සිටුවරයා කියනවා මේ තැනැත්තිය මට අසූචි අනුභව කරනවා කියලා මේ විදියට නිඳා කරා. අන්න ඒ නිසා මෙහි ඉන්න විදිහක් නැහැ කියලා මේ මගේ සිටු මැදුර කියව. ඒ වෙලේ විසාකාවගෙන් දැන් අර අය අහනවා ඇත්තද මේ කියපු කතාව? එතකොට විසාකාව කියනවා නෑ මම එතන අදහස් කරේ පුරාණේ අනුභව කරනවා කියලා මගේ මාමණ්ඩිය බොහෝම පින් ඇති කෙනෙක්. පෙර පින් නිසා තමයි මේ සිටු තනතුරු ලැබිලා මේ වගේ මහ විශාල ධන සම්පත් ලැබිච්ච සිටුවරයෙක් වෙලා තියෙන්නේ. ඒ නිසා පෙර කරපු පිනෙන් ලැබිච්ච මේ පුණ්‍ය ශක්තිය අනුභව කරනවා කියන එක තමයි මං පුරාණේ අනුභව කරනවා කියලා කිව්වේ. ස්වාමීනි වෙන තැනකට වඩින්න කියලා කිව්වේ අලුතෙන් පිනක් කරගන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ගෙදරින් දානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි වෙන තැනකට වඩින්න කියලා මම කිව්වේ කියලා ඔන්න විසාකාව කරුණු දැක්කෝ. අන්න ඒ වෙලාවේ අර 8 දෙනෙක්ගෙන් යුක්ත විනිශ්චය මණ්ඩලයේ තීරණය කරා විසාකාව නිවැරදි කියලා. ඒ වෙලාවේ මිගාර සිටුවරයත් ඒක පිළිගත්. ඒ වෙලේ ඇහුවා තව චෝදනාවක් තියෙනවද කියලා විසාකාවට. එතකොට ඊළඟ චෝදනාව ඉදිරිපත් කරා මේ විසාකාව විවාහ වෙලා ආපු දවසේ අපේ පුතා ගැන හොයන්නේ නැතුව පිටත් වෙලා ගියා කියලා විසාකාව එක් කරගෙන ආපු කාන්තාව කීප දෙනෙක් එකතු කරගෙන පිටත් වෙලා ගිහිල්ලා අර අස්වගාලට වෙලා හිටියා. විවාහ වෙච්ච දවසේ රාත්‍රී රෑ බෝ වෙනකම්ම ඒ අස්වගාලේ ගත කර අපේ පුතා ගැන හෙව්වේ නෑ කියව. ඔන්න විසාකාවට ආපු ඊළඟ චෝදනා. එතකොට ඇහුවා මේ ඇයි කියලා. එතකොට විසාකාව කියනවා එදා පිටත් වෙලා ආපු දවසේ මට දෑවැද්ද හැටියට අස්සියෝ ඇත්තු බැටළුවෝ මේ වගේ නොයේක් සත්තු විශාල පිරිසක් මාත් එක්ක පිටත් වෙලා මේ ප්‍රදේශයට ආවා. ඒ ආපු අස්වයන් අතරින් අජානීය අස්ව වෙළඹකට පැටියෙක් එදාම ඉපදුනා. ඒ පැටිය ඉපදිච්ච වෙලාවේ අපේ දෙමව්පිය අපිට උගන්වලා තියෙන්නේ සතෙක් හම්බුණාට පස්සේ ගිහින් ඇප උපස්ථාන කරන්න කියලා. ඒ නිසා අස්වේකුට වුණත් ගවේකුට වුණත් කාට වුණත් පැටියෙක් ලැබුණාට පස්සේ අපි ගිහිල්ලා නහවලා දුම් අල්ලලා පිරිසිදු කරලා ඒ කටයුතු කරලා තමයි අපි ගිහිල්ලා නිදාගන්නේ. අන්න ඒ වෙලාවේ විනිශ්චය මණ්ඩලය එතනිනුත් විසාකාව නිවැරදි කෙනෙක් බවට ඔන්න එතනනිත් ඔප්පු වුණා. ඊට පස්සේ ඇහුවා මිගාර සිටුවරයාගෙන් මේ විසාකාවට තවත් චෝදනා තියෙනවද? එතකොට මේ සිටුවරයා කියනවා ඔයිට වඩා තව ලොකු චෝදනාවක් තියෙනවා කියව. මම මේක කියාගන්න බැරුව තමයි කිව හිටියේ. ඒ මොකද්ද කියලා ඇහුවා. විසාකාව විවාහ වෙන්න කලින් දවසේ එදා අපි ගිහිල්ලා ඉන්නකොට විසාකාවගේ පියතුමා රෑ විසාකාවගේ කාමරේට ඇවිල්ලා රහසේ වගේ කරුණු කීපයක් කිව්වා. මං ඒව රහසින් අහගෙන හිටියක මං අල්ලපු කාමරේ හිටියේ. මේවා මගේ හිතට වද දෙනවා කියව. ඒ මොනවද කියලා ඇහුවා. ඇතුළත ගිනි පිටට දෙන්න එපා. පිටත ගිනි ගෙට ගන්න එපා. යමක් ඉල්ලන් ආවොත් ගෙනත් දෙනවා නම් ඒ කෙනාට ආයෙමත් දෙන්න. ඇති හැකි අය කපටිකමින් ඉල්ලුවොත් දෙන්න එපා. ඊළඟට දෙන්නම් කියලා ඉල්ලුවොත් ඒ කෙනා නොදී හිටියත් දෙන්න. මේ වගේ නොයෙක් කරුණු සුකන් නිසීදි තබ්බං, සුකම් බුංජි තබ්බං, සුකන් නිසිජ්ජි තබ්බං, අදන්තාතස් දාතබ්බං, මේ වගේ නොයෙක් කරුණු විසාකාවගේ පියා විසාකා විවාහ වෙන්න පෙර දවසේ ඇවිල්ලා රහසෙන් මේ වගේ කරුණු කීපයක් කිව්වා. මෙන්න මේ කරුණුත් මං අහගෙන හිටියා. මේකේ අර්ථය මොකද්ද කියලා මට දැනගන්න ඕන කියලා. මේක මගේ හිතට වද දෙනවා කියලා. අන්න ඒ වෙලාවේ විසාකාව එකින් එක පැහැදිලි කරා මම විවාහ වෙන දවසේ මගේ පියා තෙරුවන් සරණ ගිය කෙනෙක්, බුදුරජාණන් වහන්සේව සරණ ගිය කෙනෙක්. ඒ නිසා මගේ පියා ඇවිල්ලා මට කියා හිටියේ ඇතුළත ගිනි පිටට දෙන්න එපා කියලා කියා හිටියේ මේ පවුලේ ඇතිවෙන ආරවුල්, දෙමව්පියන්ගේ අඩුපාඩු, ස්වාමියාගේ අඩුපාඩු, පවුලේ ඥාතීන්ගේ අඩුපාඩු පිටායේ එක කියන්න එපා කියන කාරණයයි
ඒ මගේ පියා කියා හිටිය. ඊළඟට පිටත ගිනි ගෙට ගන්න එපා කියලා මට උපදේශයක් හැටියට දුන්නේ. පිට තියෙන ප්‍රශ්න, රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න, අහල පහල ගෙවල් දොරවල් වල ප්‍රශ්න, මිනිස්සුන්ගේ තියෙන අඩුපාඩු ගෙවල් ඇතුලේ කතා කරන්න එපා. ඒ නිසා ඒවා ගෙට ගන්න එපා කියන එකයි දෙවණියට කියා හිටිය. ඊළඟට ඇහුවා දදන්තස්ස දහතබ්බන් කියලා කිව්වේ මොකද්ද? අන්නේ වෙලාවෙ කියනවා යමක් ඉල්ලගෙන ආවොත්, යම් කිසි කෙනෙක් ඉල්ලගෙන එනවා යමක් තියෙන කෙනෙක්, හැබැයි ආපහු ගෙනහලා දෙනවා. අන්නේ කෙනා ආය යමක් ඉල්ලගෙන ආවොත් ඒ කෙනාට දෙන්න. ඒ කියන්නේ යමක් ඉල්ලගෙන ගිහිල්ලා ඒ දේ පරිහරණය කළ තමන්ට ඒ විදිහටම ගෙනහලා ආපහු දෙනවා නම් එවැනි කෙනෙක් යමක් ඉල්ලගෙන ආය ආවොත් එයාට දෙන්න කියනවා. අන්නේ ඒක තමයි කිව කීවේ. ඊළඟට ඇහුවන් දදන්තස්ස නදාතබ්බන් කියලා කිව්වේ මොකද්ද කියලා. ඒ කාරණේදී විසාකාව කියනවා ඒ තාත්තා එදා ඒ වෙලාවේ ඒ කිව්වේ යම් අය එනවා යමක් තියන අය, හැබැයි ඉල්ලගෙන ඉන්නේ කපටිකමට. යමක් තිබුණත් කපටිකමෙන් ඉල්ලගෙන ඇවිල්ලා නොදී ඉන්නවා, නොදී මග හරිනවා. දෙන්න පුළුවන්කම තියෙද්දි කපටිකමින් නොදී හිටියෝ එවැනි අයට ආ ඉල්ලගෙන ආවට දෙන්න එපා. අන්න ඒ කාරණේ තමයි කිව ඒ කිව්වේ. ඊළඟට මොකද්ද කිව්වේ? දදන්තස්සාපි අදන්තස්සාපි දාතබ්බන් කියලා කිව්වේ මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ විසාකාව කියනවා ඒ කිව්වේ දුන්නත් නොදුන්නත් ඒ අයට දෙන්න කියලා කිව්වේ ඉතාම අසරණ අය එනවා. සමහරු ඉන්නවා ඒ අය ඉතින් ඇවිල්ලා දෙන්නම් කියලා ඉල්ලනවා, අපි ගෙනත් දෙන්නම් මෙහෙමයි කියලා ඉල්ලනවා. හැබැයි එහෙම ඉල්ලුවට ඒ අය දුප්පත් අසරණ අය. අන්න ඒ අය දුන්නත් නොදුන්නත් ඒ අයට පින් සලකාගෙන දෙන්න, ඒ අසරණකම සලකාගෙන දන් දෙන්න. අන්න ඒකයි කිව ඒ කිව්වේ. ඊළඟට ඇහුවා සුකන් නිසීදි තබ්බන් කියලා කිව්වේ. ඒ වෙලේ කියනවා වාඩි වෙනකොට තමන්ගේ ස්වාමියා ඉදිරියේ ස්වාමියාට අගෞරව වෙන විදිහට වාඩි වෙන්න එපා. ස්වාමියාගේ දෙමව්පියන්ට අගෞරවයක් වෙන විදිහට එකපාරට ගිහිලා ඉදිරියේ වාඩි වෙන්න එපා. බොහොම සංවරව තමන්ගේ ස්වාමියා ස්වාමියාගේ දෙමව්පියන්ට ගෞරවය ඇති වෙන විදිහට බොහොම සංවරව වාඩි වෙන්න කියලා තමයි ඒ මගේ තාත්තා විවාහ වෙන්න පෙර දවසේ ඇවිල්ලා කිව්වේ. ඊළඟට ඇහුවා එහෙනම් ඊළඟට මේ සුකම් බුංජිතබ්බන් කියලා කිව්වේ ඒ මොකද්ද කියලා ඇහුවා. එතකොට විසාකාව කියනවා ඒ පියා කියා හිටියේ සියලු දෙනාම ගෙදර ආහාර ගත්තට පස්සේ තමන්ගේ ස්වාමියා කාලා බීලා ඉවරද, තමන්ගේ දෙමව්පියෝ ආහාර ගත්තද, මේ කටයුතු ඔක්කොම කරලා ඉවර වෙලා ආහාර ගන්න. එතකොට සැපසී ආහාර අරගෙන මේවා හොදලා කරලා නිදා ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමන්ගේ ස්වාමියාටත් ස්වාමියාගේ දෙමව්පියන්ටත් ඒ ආහාර සපේලා ඔක්කොම කරලා අවසන් වෙලා ආහාර ගන්න කියලා තමයි ඒ කිව්වේ. සුකන් නිපජ්ජිතබ්බන් කියලා කිව්වේ මොකද්ද කියලා ඊළඟට ඇහුවා. එතකොට විසාකාව කියා හිටියේ ඒ කියා හිටියේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි, ගෙදර නිදාගන්න යනකොට හැමෝටම කලින් නිදාගන්න එපා. තමන්ගේ ස්වාමියා දෙමව්පියෝ නිදාගන්න ගියත් නිදාගන්න පෙර ගිහිල්ලා දොරවල් වහලද, ජනෙල් වහලද, ගෙදර මේ සියලු පහන් නිවලද, මේ කටයුතු ඔක්කොම හොයලා බලලා අවසානෙ ගිහින් නිදාගන්න කියලා තමයි ඒ කියා හිටියේ. ඊළඟට මොකද්ද කිව්වේ කියලා ඇහුවා. එතන කියන්නේ තමන්ගේ ස්වාමියාටත් ස්වාමියාගේ දෙමව්පියන්ටත් දේවතාවුන් ලෙස සලකන්. ඊළඟට ගින්දරක් ඇසුරු කරනවා වගේ ඇසුරු කරන්න කිය මොකද්ද කියලා ඇහුවා. එතකොට කියනවා නෑ, තමන්ගේ ස්වාමියාවයි ස්වාමියාගේ දෙමව්පියන්වයි ඇසුරු කරනකොට ඒ අයගේ හිට රිද්දවන්නේ නැතුව ඒ අය ඇසුරු කරනකොට බොහොම ගෞරවයෙන් ප්‍රවේශමින් ගින්දරක් ඇසුරු කරනවා වගේ බොහොම ප්‍රවේශමින් ඒ අය ඇසුරු කරන්න කියලා තමයි කිය උපදෙස් දුන්නේ. දැන් ඔය විදිහට මේ කරුණු අටටම විසාකාව පිළිතුරු දුන්නා. අර අහපු ප්‍රශ්න සියල්ලම විසාකාවගේ හිටපු අර නුවණැති විනිශ්චය මණ්ඩලයේ විසින් විසඳලා ඔක්කොම කරලා විසාකාව නිවැරදි කෙනෙක් බවට පත් කරා. ඊට පස්සේ අර විනිශ්චය මණ්ඩලය ඇහුවා තවත් චෝදනා තියෙනවද? නෑ කිව්වා. දැන් මේ චෝදනා සියල්ලෙන් විසාකාව නිවැරදි කෙනෙක් බවට පත් වුණා විතරයි විසාකාව කියා හිටියා, එහෙමනම් දැන් මාත් එක්ක ආපු සියලු දෙනා ලෑස්ති වෙන්න කිව යන්න. දැන් මට මේ ගෙදර හිටියට මට දානයක් දී ගන්න විදිහක් නෑ, මට තුනුරුවන් වඳින්න විදිහක් නෑ, මට බණක් අහන්න විදිහක් නෑ මේ මිත්‍යා දෘෂ්ටික ගෙදර. ඒ නිසා යන් යන්න කියලා දැන් කට්ටියට ලෑස්ති වෙන්න. එහෙම කියනකොටම විසාකාවගේ මාමණ්ඩි විසාකාවට කියනවා අනේ දුවේ යන්න එපා, මම වැරද්ද පිළිගන්නවා. අද ඉඳන් මේ නිවස තමන්ට පුළුවන් විදිහට තමන්ගේ තැනක් කියලා හිතාගෙන දන් දෙන්න කියව. ඒ වෙලාවේ දැන් විසාකාවට ඔන්න මිගාර සිටු මැදුර තමන්ට ඍෂිසේ පින් දහම් කරගෙන ඉන්න විවෘත වෙච්ච වෙලා විසාකාව ඒ වෙලාවේ කියා හිටිය හරි මං එහෙමනම් හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ 500කට මේ නිවසේ දානයක් දෙනවා කිය. ඔන්න පසුවදාම බුද්ධ ප්‍රමුඛ 500ක්
රහතන් වහන්සේලාට දානේට ආරාධනා කරා මිගාර සිටු මැදුල්. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්. මේක නිගණ්ඨයන්ටත් ආරංචි වුණා. නිගණ්ඨය මිගාර සිටුවරයාට කතා කරලා පණවිඩයක් කිව්වා, දැන් කරන්න දෙයක් නැහැ, ওই දානේ ඒ විදිහට දීපු දෙ. හැබැයි මිගාර සිටුවරයාට පණවිඩයක් කියනවා, ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ඉස්සරහට නම් යන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟ ආවර්තනී කියලා මායාවක් තියෙනවා. තමන් ඉස්සරහට යන අය වශී කරගන්නවා. ඒ නිසා කඩතුරාවකින් හැංගිලා ඉන්න කිව්වා. දානි දෙන වෙලාවේ ගේ ඇතුලේ හැංගිලා බලන්න කෙලින් ඉස්සරහට යන්න එපා කිව්වා. මේක විශ්වාස කරපු මිගාර සිටුවරයා දැන් බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට වැඩියත් කඩතුරාවකින් මුවා වෙලා හැංගිලා තමයි වාඩි වෙලා හිටියේ. මූණ දෙන්න ඉස්සරහට ආවේ නැහැ. විසාකාව දන් පැන් දීලා පුරුද්දක් තියෙන කෙනා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පුදුම විදිහට සද්ධාවෙන් දන් පැන් දීලා මේ විදිහට දානමාන පූජා කරලා අවසන් වුණාට පස්සේ එදා ඒ වෙලාවේ දැන් මේ මිත්‍යා දෘෂ්ටික ගෙදරකට බුදුරජාණන් වහන්සේ වඩින වෙලාව මුළු නගරයේම මිනිස්සු දන්නවා මේ අය නිගණ්ඨ ශ්‍රාවකයෝ කියලා. ඒ නිසා මේ කටකතාවටත් එදා විශාල පිරිසක් මේ සිටු මැදුරට එකතු වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් දෙනා දානේ වළඳලා අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එදා බණහගෙන හිටපු පිරිස අතර මේ සිටුවරයා මිගාර සිටුවරයා කඩතුරාවකින් මුවා වෙලා හැංගිලා තමයි වාඩි වෙලා බණ ඇහුවේ. හැබැයි කඩතුරාවේ මුවා වෙලා හැංගිලා බණ ඇහුවත් ධර්ම දේශනාව අහලා අවසන් වෙනකොටම අවිද්‍යාව නැමැති කඩතිර හිතෙන් මිදිලා ගිහිල්ලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා මිගාර සිටුවරයා. එදා බණහගෙන හිටපු බොහෝ දෙනෙක් උතුම් ධර්මය අවබෝධ කරගත්. ධර්මය අවබෝධ වෙනකොටම මිගාර සිටුවරයාට පුදුමාකාර සතුටක් තුනුරුවන් ගැන පුදුම ගෞරවයක් ඇති වුණා. අර කඩතුරාවෙන් එළියට දුවගෙන ඇවිල්ලා විසාකාව අල්ලලා බදාගෙන කෑ ගහලා කියන්න ගත්තා, මේ මගේ අම්මා කීවා. අන්නේ තුල තමයි මිගාර මාතා කියන නම එදා ඉඳන් තමයි විසාකාවට පටබැඳෙන්න පටන් ගත්තේ. එදා ඉඳන් මේ නිවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දිනපතා දන් දුන්නා. විසාකාවගේ නිවසේ දිනපතා භික්ෂූන් වහන්සේලා 2000කට ආසන පනවලා තිබ්බා කියේ. මහ විශාල සිටු මැදුරක වෙනම කොටසක් වෙන් කරලා භික්ෂූන් වහන්සේලා 2000කට දිනපතා ආසන පනවනවා. දිනපතා භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් දානෙට වැඩම කරනවා. මේ විදිහට විසාකාව බොහෝම සද්ධාවෙන් බොහෝ කාලයක් තිස්සේ දන් දුන්නා. දවසක් මහ විශාල වර්ෂාවක් මුළු දඹදිවටම වැටිච්ච දවසේ බුදුරජාණන් වහන්සේ එදා දානෙට ආරාධනා කරපු දවසේ අනේ විසාකාව කල්පනා කරා, මේ මහා වර්ෂාවේ බුදුරජාණන් වහන්සේ වඩම්මන්නේ කොහොමද කියලා හිතනකොට බුදුරජාණන් වහන්සේ 500ක් සංඝ පිරිස සමග විසාකාවගේ නිවසට වඩිනවා. එක වැහි බින්දුවක්වත් බුද්ධ ප්‍රමුඛ සංඝයාගේ සිරුරකටවත් ඒ අවට පරිසරයටවත් නොඇටි බුදුරජාණන් වහන්සේ නොතෙමි අර මහ විශාල වර්ෂාව අතරින් බුදුරජාණන් වහන්සේ වැඩම කරා. වැසියේ දෙපසට පමණක් ඇදහැළුණා. එදා විසාකාව දානේ පූජා කරලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් වර 8ක් ඉල්ලනවා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මට වර 8ක් දෙන්න කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ විසාකාව, තථාගතයන් වහන්සේලා මේ වරන් දෙන අය නෙමෙයි කීවා. අනේ නෑ ස්වාමීනි, යමක් කැපනම් මෙන්න මේ කැප දේවල් වලට තථාගතයන් වහන්සේ මට අවසර දෙන්න කීවා. ඒ වෙලේ විසාකාව කියනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මගේ ඉල්ලීම මට තමයි කීවා, මේ සැවැත් නුවරට වඩින ආගන්තුක ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාට පිණ්ඩපාතේ යා යුතු මාර්ග මොනවද කියලා සැවැත් නුවරට වැඩම කරපු ගමන් මේ පාරවල් ගැන දැනගන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා ආගන්තුක වැඩම කරන භික්ෂූන් වහන්සේලාට මේ සැවැත් නුවර පිණ්ඩපාතේ යා යුතු නොයා යුතු මාර්ග ගැන දැනුමක් ඇතිවෙන තාක්කල් ආගන්තුක භික්ෂූන් වහන්සේලාට දන් දෙන්න, ආගන්තුක දානය මට ලබා දෙන්න කීවා. දෙවන ඉල්ලීම තමයි, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස සැවැත් නුවර ඉඳන් චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා බොහෝ දුර ඇත චාරිකාවේ පිටත් වෙනකොට ඊට පෙර පිණ්ඩපාත යමින් දානය සකස් කරගන්න දානි හොයාගන්න මහන්සි වෙන්න ගියොත් උන්වහන්සේලාට චාරිකා ගමන ප්‍රමාද වෙනවා. අන්නේ නිසා චාරිකාවේ වඩින්න සූදානම් වෙච්ච ගමික භික්ෂූන් වහන්සේලාට ගමික දානේ පූජා කරන්න මට අවසර ඕනේ කියලා. විසාකාවගේ ඊළඟ ඉල්ලීම තමයි, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කැඳ දානේ කානිසංශ 10ක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ සැවැත් නුවර වාසී යම්තාක් භික්ෂූන් වහන්සේලා ඇද්ද
ඒ සියලු දෙනාටම දිනපතා කැඳදානි පූජා කරගන්න මට අවසර ඕන කීව. ඊළඟට විසාකාව කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ සැවැත්නුවර ඉන්න ගිලන් භික්ෂූන් වහන්සේලාට ආහාර පාන දන් දෙනකොට ඒ අයට අවශ්‍ය බෙහෙත් හේත් එක්ක අවශ්‍ය ආහාර පාන තියෙනවා, සුදුසු නුසුදුසු ආහාර. ඒ නිසා ඒ ගිලම් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ රෝග සුවපත් වෙන තාක්කල් දන් දෙන්න මට අවස්ථාව ඕන කියෝ. ඊළඟට විසාකාව ඉල්ලනවා, ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මේ ගිලම් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් හේත් ආදිය උන්වහන්සේලා සුවපත් වෙන තාක්කල් පූජා කරන්න මට අවසර ඕන කියෝ. ඒ විතරක් නෙමේ, ගිලම් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කරන භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ උපස්ථායක ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතය කරගන්න ගියොත් අර ගිලම් භික්ෂූන්ට අප උපස්ථාන කරන්න තියෙන කටයුතු මගහැරෙනවා. ඒ නිසා ගිලම් භික්ෂූන්ට අප උපස්ථාන කරන ස්වාමීන් වහන්සේලාටත් දානය දෙන්න මට අවස්ථාව ඕන කියෝ. ඒ විතරක් නෙමේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මේ සැවැත්නුවර වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට දියසාටක පූජා කරන, නානකඩ පූජා කරන්න මට අවසරය ඕන කියෝ. ඒ විතරක් නෙමේ සැවැත්නුවර වාසී සියලුම භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්න මට අවසරය ඕන කියෝ. ඔන්න ඔය ඉල්ලී මට විසාකාව ඉල්ලුවා. ඒ තමයි ආගන්තුක ස්වාමීන් වහන්සේලාට ආගන්තුක දානය දෙන්න සැවැත්නුවරට වඩින, සැවැත්නුවරින් පිටත වැඩම කරන භික්ෂූන් වහන්සේලාට ගමික දානේ දාට පූජා කරන්නත්, සැවැත්නුවර වාසී සියලූම සංඝයාට කැඳදානය දිනපතා කැඳදානේ පූජා කරන්නත්, සැවැත්නුවර ඉන්න ගිලම් භික්ෂූන් වහන්සේලාට දන් දෙන්න, ගිලම් භික්ෂූන් වහන්සේලාට බෙහෙත් හේත් පූජා කරන්න, ගිලම් භික්ෂූන්ට අපෝපස්ථාන කරන භික්ෂූන් වහන්සේලාට දන් දෙන්න, ඒ වගේම සියලුම සැවැත්නුවර වාසී භික්ෂූන් වහන්සේලාට දියසලු දියසාටක පූජා කරන්න, සැවැත්නුවර වාසී භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්නත් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ අහනවා, විසාකාව, මේ කරුණ වටට අවසර ඉල්ලන්නේ කුමන ආනිසංසයක්, මොන වගේ ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන දැව ඔය අවසරට ඉල්ලන්න? අන්න ඒ වෙලාවේ විසාකාව කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මට තියෙන එකම පැතුමයි කිවා. මගේ මේ සිව්පසේ ලබන භික්ෂූන් වහන්සේලා ආයුෂයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා, ඥානයෙන් වැඩිත්වා, සීල සමාධි ප්‍රඥාවෙන් වැඩිත්වා, ධ්‍යානයෙන් සමාධීන් සමාපත්තියෙන් වැඩිත්වා, සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල ලබාගෙන උතුම් අමාමහ නිවනටම පත්වේවා කියන ප්‍රාර්ථනෙන් තමයි කිව්ව මම මේ ඉල්ලීමට ඉල්ලන්නේ. ස්වාමීනි, මේ සැවැත්නුවරට වැඩම කරන භික්ෂූන් වහන්සේලා අතරින් තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගිය අවස්ථාවල් වල ධම්සභා මණ්ඩපයේදී මං අහලා තියෙනවා, ආගන්තුකව වැඩම කරන භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දේශනා කරන අසවල් අසවල් ස්වාමින් වහන්සේලා අපවත් වුණා, පිරිනිවන් පෑවා කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේලා අපවත් වුණා කොහෙද ඉපදුනේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් විස්තර අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා කෙලෙස් සහිතව අපවත් වුණා නෙමෙයි, කෙලෙසුන්ගෙන් මිදිලා පිරිනිවන් පෑවා කියලා. අන්න එතකොට මම ඒ භික්ෂූන් වහන්සේලාගෙන් ගිහින් අහනවා, ඒ පිරිනිවන් පාපු ස්වාමින් වහන්සේලා මේ සැවැත්නුවරට එහෙම වැඩලා තියෙනවද? එතකොට ඒ අය කියනවා, විසාකාව, ඒ පිරිනිවන් පාපු ස්වාමින් වහන්සේලා මේ සැවැත්නුවරට එක වතාවක් දෙවතාවක් නෙමෙයි, කීප වතාවක්ම වැඩම කරපු අය කියලා. ස්වාමීනි, එතකොට මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. අනේ එහෙමනම් ඒ ස්වාමින් වහන්සේලා සැවැත්නුවරදී මගේ ආගන්තුක දානේ වළඳලා ඇති, මගේ ගමික දානයක් හරි වළඳලා ඇති, එක්ක මගේ කැඳ දානේ හරි වළඳලා ඇති, එක්ක ගිලන් දානයක් හරි උපස්ථාන කරන ඒ බෙහෙත් දානයක් හරි වළඳලා ඇති, එක්ක මගේ දියසාටකයක් හරි පිළි අරගෙන ඇති කියලා මට හිතනකොට මට අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ස්වාමීනි, ඒ විදිහට සිහි කරනකොට මගේ හිතේ සමාධිය ඇති වෙනවා, සද්ධාදී ගුණධර්ම ඇති වෙනවා, මට උතුම් නිවන් අවබෝධයේ උදෙසාමයි කිවා මම මේ ඉල්ලීම මට ඉල්ලන්. බුදුරජාණන් වහන්සේ විසාකාවට මේ ඉල්ලීම මට අවසරය ලබා දුන්නා. පින්වතුනි, මේ විසාකාව ගැන තව බොහෝම ලස්සන සිදුවීමක් තියෙනවා. ඒ තමයි විසාකාව දිනපතා නිතර නිතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ධම්සභා මණ්ඩපයට එනවා. දවසක් විසාකාව ධම්සභා මණ්ඩපයට බණ අහන්න ආවේ මගුල් ගෙදරක ගිහිල්ලා. එන ගමන් තමන්ගේ නිවසට ගිහිල්ලා මේ ආභරණ ගලවලා එන්න වෙලාවක් නැහැ. එදා සේවිකාව එක්ක එහෙම ඇඳ පැලඳගත්ත ගමන්ම, මේ ආභරණ පැලඳගත්ත ගමන්ම ධම්සභා මණ්ඩපයට ආවා.
ආපු වෙලාවේ තමන්ගේ පළඳනාව මේ මහලතා ප්‍රසාදිනී කියන මේල පළඳනාව ගලවලා දම්සභා මණ්ඩපයට ඇතුල් වෙන්න පෙර තමන්ගේ සේවිකාවක් හිටියා කාලි කියලා දාසියක්. මේ සේවිකාවත් බොහෝම ශක්ති සම්පන්න කෙනෙක්. ඒ දාසියට ඒ සේවිකාවට විතරයි මේ මේල පළඳනාව උස්සලා තියන්න පුළුවන්. ඒ පළඳනාව දුන්නා මේ කාලි කියන දාසියට බනහල යනකොට මතක් කරලා ගන්නේ කිය. එදා ධර්මයේ ශ්‍රවණය කළ අවසන් වෙලා සියලු දෙනාම බොහෝම සතුටෙන් නිවසට පිටත් වෙලා ගියා. ගියාට පස්සේ තමයි විසාකාවට මතක් වුණේ මේල පළඳනාව අමතක වුණා නේද කියලා. උදේ පාන්දර අර කාලි කියන සේවිකාවට කතා කළා කිව්ව ඔබ යන්න. ගිහින් බලන්න කිව්ව දම්සභා මණ්ඩපයට ඇතුල් වෙන තැන තිබ්බ තැන මේ පළඳනාව තියෙනවද කියලා. තියෙනවා නම් අරගෙන එන්න කීවා. එහෙම නැත්නම් ඉල්ලන්න එපා. අනිවාර්යෙන්ම ආනන්ද හාමුදුරු අරගෙන තියලා ඇති කියලා. ඉතින් මේ සේවිකාව ගිහින් බැලුවා බලනකොට තිබ්බ තැන නෑ. ආනන්ද හාමුදුරු අරගෙන තියලා විසාකාවට දෙනවා කියන අදහසෙන් ආරක්ෂාවට අරන් වෙන තැනකින් තියලා. විසාකාව කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්දයන් වහන්සේ අරන් තිබ්බ දෙයක් සංඝයා අතින් අරගෙන තිබ්බ දෙයක් දැන් ඒක මට සුදුසු නෑ. ඒක පළඳින එක මට සුදුසු නෑ. ඒ නිසා මම මේ ආභරණය විකුණලා මම බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ආරාමයක් කරලා පූජා කරනවා කියලා එදා සිතුවිල්ලක් ඇති කරගත්. එදා විසාකාව මුළු සැවැත් නුවර නගරයේ පුරාම අඬබෙරකරුවන් පිටත් කරා මේ ආභරණේ වෙන්දේසි කරත් විශාල පිරිසක් රැස් වුණා. මේ ආභරණේ නව කෝටියක් වටින ආභරණේ නව කෝටියකට මිල කරලා වෙන්දේසියේ තිබ්බා. බොහෝ දෙනෙක් ඇවිල්ලා ගත්තා. මිනිස්සුන්ට වටිනවා. අතට අරගෙන බැලුවට මේක පළඳින්න තරම් කාය ශක්තියක් තියෙන කිසිම කෙනෙක් ඒ පවුල්වල නැහැ. ඒ නිසා කොච්චර වටිනවා වුණත් ඒක පළඳින්න පුළුවන්කමක් නැත්නම් ඒ අයට වැඩක් නැහැ. ඒ නිසා ඇවිල්ලා බලලා ගියත් වටිනවා වුණත් කවුරුවත් මේක ගත්තේ නැහැ. අන්තිමට විසාකාව කල්පනා කරා මේකේ වටිනාකම දීලා මමම මේක මිලදී ගන්නවා කියලා. නව කෝටියක් කහවණු වලින් තමන්ගේම පළඳනාව තමන්ම මිලදී ගත්තා. එහෙම අරගෙන නව කෝටියක් වියදම් කළා තමයි පූර්වාරාමේ හදන ඉඩම මිලදීලා ගත්. තවත් නව කෝටියක් වියදම් කරලා දෙමහල් ප්‍රාසාදයක් කාඹර 1000කින් යුක්ත ආරාමයක් සකස් කරා. ඒ වගේම මේ හැම කුටියකටම ඇඳන් පුටු මේස ඇතිරිලි මේ සියලු දේවල් වල ඒ වගේම මේ ආරාමේ සංඝ සතු කළ පූජා කරන උත්සවයේ මේ පින්කම වෙනුවෙන් තවත් නව කෝටියක් වියදම් කරා. මේ විදිහට 27 කෝටියක් වියදම් කරලා තමයි විසාකාව පූර්වාරාම ආරාමේ සකස් කරලා ඉදා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා සංඝ සතු කළ පූජා කරේ. පින්තුනේ බොහොම ලස්සන සිදුවීමක් එදා වුණා. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා විසාකාව විසින් 27 කෝටියක් කහවණු වියදම් කරලා හදලා පූජා කරපු පූර්වාරාමේ පිළිගත් දවසේ බුදුරජාණන් වහන්සේ බුදුරුව 1000ක් මවාගෙන හැම කුටියකම බුදුරජාණන් වහන්සේ බුද්ධාසන මවාගෙන වැඩ සිටියා. එදා ආරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කළ විසාකාව කාඹරෙන් කාඹරයට ගිහින් බලනකොට හැම කාඹරයකම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. විසාකාවට පුදුම සතුටක් අප්‍රමාණ සතුටක් ප්‍රීතියක් ඇති වුණා. මේ කාඹර 1000ම බුදුරජාණන් වහන්සේ පරිහරණය කරා කියන අදහසෙන් බුදුරුව 1000ක් මවාගෙන බුදුරජාණන් වහන්සේ මුළු ආරාමෙම වැඩ සිටියා. එදා විසාකාව තමන්ගේ දරු මුණුබුරන් මිනිබිරියන් මේ සියලු ඥාතීන් පිරිවරාගෙන පූර්වාරාමේ වටා ප්‍රදක්ෂිනා කරමින් බොහොම සතුටින් ගීතිකා ස්වරූපේ මහා හඬින් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඒ ගීතිකා අතර තියෙනවා මම සුදුහුණු ආලේප කරපු ආරාමයක් හදලා කවදා පූජා කරන් දෝ කියන සිතුවිල්ලක් මගේ හිතේ තිබුණා. අදේ සිතුවිල්ල ඉෂ්ට වුණා. මම බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් පූජා කරා කියලා පුදුම සතුටෙන් කවිවලට ගීතිකාවලට කිය කියා පූර්වාරාමේ වටේට ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරන්න පටන් ගත්තා. මේක බලාගෙන හිටියා භික්ෂූන් වහන්සේලා කීප දෙනෙක්. අනේ විසාකාව බොහොම සංවර කෙනෙක්. මහා හඬින් කතා කරන කෙනෙකුත් නෙමේ. අද මොනවා වෙලාද මේ? දරු මොනුබුරන් පොඩි අය පිරිවරාගෙන මේ පූර්වාරාමේ වටේට මහා හඬින් මේ ගීතිකා කිය කී වටේ වඳිනව නේද කියලා මේ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පසුවදා කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඊයේ මේ පූර්වාරාමේ පූජා කරපු දවසේ විසාකාව මෙන්න මේ වගේ හැසිරීමක් දැක්කුවා. ස්වාමීනි, විසාකාව බොහොම සංවර කෙනෙක්.
අපි කවදාවත් දැකලා නැහැ විසාකාව මහණින් කතා කරනවා. ඒ නිසා විසාකාවට ඊයේ දවසේ චිත්ත විපිලිසර භාවයක්වත් ඇති වුණාදෝ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අන්න ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ විසාකාව ගැන කියනවා, හාහා මහණෙනි, විසාකාව ගැන එහෙම හිතන්න එපා කියලා. විසාකාව කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු මහා පිං ඇති උත්තමාවියක් කියලා. විසාකාව තමන් විසින් 27 කෝටියක් වියදම් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට හදලා පූජා කරපු මේ ආරාමයේ දැකලා ඒ තමන් කරපු පින සිහි කරගෙන තමයි කිව්වා, සතුටෙන් තමයි කිව්වා, ඔය ප්‍රීති වාක්‍ය කී කියා පූර්ව ආරාමේ වටේට ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරේ. එදා බුදුරජාණන් වහන්සේ මේ විසාකාව ගැන අනාගත වාක්‍ය කීපයකින් ගාථාවලින් දේශනා කරන්නට යෙදුණා. මහණෙනි, මේ විසාකාව දිවි ඇතිතෙක් භික්ෂූන් වහන්සේලාට කරුණු වටකින් ඇප උපස්ථාන සලසනවා කීවා. මේ විසාකාව දීර්ඝ ආයුෂ විඳිනවා. විසාකාව බොහෝ පින් ඇති කෙනෙක්, පෙර පින් ඇති කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. මහණෙනි, මේ විසාකාව මේ මනුස්ස ලෝකයේ උපදින අන්තිම ආත්මයයි කීවා. විසාකාව මේ ජීවිතේ මරණයට පත් වෙලා දීර්ඝ ආයුෂ විඳලා නිම්මාන රති කියන දිව්‍ය ලෝකේ උපදිනවා. නිම්මාන රති දිව්‍ය ලෝකේ සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරලා එහෙදී ඊළඟ දිව්‍ය ලෝකෙට යනවා. පරිනිම්මිත වසවර්ති දෙව්ලෝ උපදිනවා. පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ සම්පූර්ණ දිව්‍ය ආයුෂ වින්දනය කරනකොට දෙව්ලොවදී සකදාගාමි අනාගාමි කියන මාර්ගඵල ලබා ගන්නවා. ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා අනාගාමි වුණාට පස්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේම විසාකාව පිළිවෙලින් උපදිනෝ. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටා කියලා අනාගාමියයි උපදින බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. ඒවට කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. ඒ බ්‍රහ්ම ලෝකවල උපදින අනාගාමි ඵලයට පත්වෙච්ච අය විතරයි. විසාකාව මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේම පිළිවෙලින් ඉපදිලා අකනිටා බඹලවේදී උතුම් අරහත්වයට පත් වෙලා පිරිනිවන් පානවා කියෝ. මහණෙනි, විසාකාව මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච අන්තිම ආත්මයයි කියලා බුදුරජාණන් වහන්සේ විසාකාවගේ ගුණ වර්ණනා කරමින් බුදුරජාණන් වහන්සේ ගාථාවලින් දහම් දෙසුවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා, ඒත දක්කම් භික්ඛවේ මම ශාවකාණං සාවිකාණං අග්‍රදායිකාණං, මගේ මේ බුද්ධ ශාසනේ මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර අග්‍රදායිකාව බවට පත් වෙන්නේ මේ විසාකාවයි කියලා, විසාකාව අග්‍රදායිකාවක් බවට මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයක් පවා ලබා දුන්නා. විසාකාව අවුරුදු 120ක් ආයු වින්දනය කළා. දරුවෝ 20 දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඒ වගේම අවුරුදු 7 සෝවාන් වෙලා වටිනා මේල පළඳනාවක්, එදා 9 කෝටියක් වටින පළඳනාවක් පරිහරණය කරපු බොහොම සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දිවි ඇතිතෙක්, භික්ෂූන් වහන්සේලාට ආගන්තුක දාන පිරිනමමින්, ගමික දාන පිරිනමමින්, සැවැත් නුවර වාසී සියලුම භික්ෂූන් වහන්සේලාට කැඳ දානේ දිනපතා පූජා කරගනිමින්, ගිලන් වෙච්ච භික්ෂූන් වහන්සේලාට දන්පැන් පූජා කරගනිමින්, ඒ වගේම සැවැත් නුවර වාසී ගිලන් භික්ෂූන් වහන්සේලාට බෙහෙත් හේත් පූජා කරගනිමින්, ගිලන් භික්ෂූන්ට අප උපස්ථාන කරන භික්ෂූන්ට දන් දෙමින්, මුළු සැවැත් නුවර වාසී සියලු සංඝයාට දියසාටක දියසලු, සියලු භික්ෂුණීන්ට දියසලු පූජා කරගනිමින් තමන්ගේ ජීවිතයේ දිවි ඇතිතෙක් මහා පින්දහම් රැස් කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වස් කාල 6ක් බුදුරජාණන් වහන්සේ මේ විසාකාව කරපු පූර්ව ආරාම ආරාමේ වැඩ සිටියා. මේ සියල්ල දැකබලා මහා පින් ඇතුව පින් රැස් කරගත්ත විසාකාව මරණයට පත් වෙලා නිම්මාන රති දිව්‍ය ලෝකෙ ඉපදුනා. අදටත් ඒ දිව්‍ය ලෝකේ වැඩ සිටිනවා ඇති. මේ දිව්‍ය ලෝකෙන් පරිනිම්මිත වසවර්ති දෙව්ලොව උපදින බවත්, සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේම ඉපදිලා එහෙදි පිරිනිවන් පාන බවත් බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍යවලින් දේශනා කරා. ඉතින් ඒ නිසා මේ මහා පිං ඇති විසාකාවගේ ජීවිතේ අපි ආදර්ශයට අරගෙන, අපි දන්නවා බොහෝ දෙනෙක් දන් පැන් දීලා ප්‍රාර්ථනා කරන විසාකා, සුමනා, සුජාතාව ආදී කෙනෙකුට මේ වගේ පින් දහම් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරනවා. දැන් ඔබ දන්නවා විසාකාවගේ ජීවිතයේ මොන තරම් පුණ්‍යවන්ත ජීවිතයක්. විසාකාව මොන තරම් දන් පැන් දෙමින් සංඝයාට බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරපු කෙනෙක්. ඒ නිසා මේ සියල්ල දැනගත් ඔබට අද පටන් විසාකාව ගැන හිතනකොට ඔබේ හිතේ මේ සියලු සිදුවීම් මතුවෙන්නට ඕන. විසාකාවගේ ජීවිතය ගැන තමන්ට නිතර සිහි වෙන්නට ඕන. මමත් එවැනිම ජීවිතයක් ගත කරමින් සීලාදී ගුණධර්ම දියුණු කරගනිමින්
මේ බුද්ධ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා මගේ ශක්ති පමණින් අප උපකාර කරමින් මමත් උතුම් ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඔබ හැම දිනම ඔබේ ජීවිතයේ තුල ඇති කරගන්න.